සෞඛ්‍ය සම්පන්න පුරුදු සහ ඉහළ රුධිර පීඩනය අගයක් පැවතීම. රාජිත ආරම්භයක සීමාවාසික පුහුණුවක් ලබා ඇති අතර සෞඛ්‍ය සම්පන්න නොවන ජීවන රටාවකට තල්ලු වෙමින් පවතී. ලක්මාල්ට මේ ගැන ඉඟියක් ලැබී පැහැදිලි කරයි. අධ්‍යනවලින් හෙළි වී ඇත්තේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් වෙනස් කිරීම BP අඩු කිරීමට උපකාරී වන බවයි. ශාරීරික ක්‍රියාකාරකම් වල නියැලෙන්න, බර අඩු කරගන්න, දුම්පානය නතර කරන්න, මත්පැන් පානය සීමා කරන්න, භාවනා කරන්න, සෞඛ්‍ය සම්පන්න සමබර ආහාර වේලක් අනුගමනය කරන්න. ඇවිදීම, පැනීම, බයිසිකල් පැදීම, පිහිනීම හෝ නැටීම වැනි ශාරීරික ක්‍රියාකාරකම් වල මිනිත්තු 30ක් උනන්දුවෙන් අනුගමනය කිරීමෙන් සති ගණනාවක් අඛණ්ඩව සිස්ටලික් රුධිර පීඩනය 4 සිට 9කින් අඩු කරයි. එය රුධිර පීඩනය කෙරෙහි ධනාත්මක බලපෑමක් පෙන්නුම් කරයි. බර අඩුවීම සෑම කිලෝග්‍රෑම් එකක්ම BP මිලිමීටර එකකින් අඩු කරයි. තරබාරු පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 6 දෙනෙකු අධි රුධිර පීඩනයෙන් පෙළෙන බව දන්ත පෙන්වා දෙයි. දුම්පානය කරන්නන්ගෙන් ප්‍රතිශත 41ක් ඉහළ රුධිර පීඩනය අගයක් ඇති බව පවසමින් ලක්මාල් දුම්පානය සහ මත්පැන් පානය කිරීම අවාසි කිහිපයක් පෙන්වා දෙයි. දුම්පානය නිසා ධමනි තුල මේද ද්‍රව්‍ය ප්ලේක් ගොඩනැංවීම, රුධිර පීඩනය සහ හෘද ස්පන්දන වේගය වැඩි කිරීම, ධමනි පටු කිරීම සහ බිත්ති දැඩි කිරීම රුධිර කැටි ගැසීමට හේතු වේ. එක් වරකට මධ්‍යසාර 3කට වඩා පානය කිරීම ඔබේ රුධිර පීඩනය తాවකාලිකව වැඩි කරයි. නමුත් නැවත නැවතත් අධික ලෙස පානය කිරීම රුධිර පීඩනය දිගු කාලීනව වැඩි කිරීමට හේතු විය හැක. අධික ලෙස මත්පැන් පානය කරන්නන්ට නැවත මධ්‍යස්ථ මත්පැන් පානය කරන්නන්ට ඔවුන්ගේ සිස්ටලික් රුධිර පීඩනය මිලිමීටර 2 සිට 4 දක්වා, ඩයස්ටෝලික් රුධිර පීඩනය මිලිමීටර 1 සිට 2 දක්වා අඩු කළ හැකිය. අධ්‍යයන යෝජනා කර ඇත්තේ භාවනාව ප්‍රගුණ කිරීමෙන් රුධිර පීඩනය ආසන්න වශයෙන් මිලිමීටර 3 සිට 4කින් අඩු කළ හැකි බවයි. ඔබේ ඇස් වසාගෙන නිෂ්කලංක ස්ථානයක විනාඩි 10 සිට 20 දක්වා විවේකයක් පුහුණු කිරීම නිර්දේශ කරයි. රාජිත ඔහුගේ ජීවන රටාව අනුව වැඩ කිරීමට එකඟ වෙයි. ගර් ගර් BP කෑ USB විසින් මහජන දැනුවත් කිරීමේ මුල පරිමකි.